එසෙල්ද බ්‍රෝ ශ්‍රී ලංකන් මාම්ස් එක්ක එකතු වෙලා හිටපු අපේ ගර්භණී මව්වරුන්ට අරගෙන එන අලුත්ම වීඩියෝ පෙළ තමයි දරුවාගේ වර්ධනය සහ ඔබගේ කාර්යභාරය ගැන මාස 1 සිට 12 දක්වා විස්තරාත්මකව සහ විද්‍යාත්මකව හඳුන්වා දීම. මේ සඳහා වීඩියෝ 12ක් අලුත උපන් බිරිඳා නමින් විස්තරාත්මකව ඔයාලා වෙත අරගෙන එන්න තමයි අපේ මේ සූදානම. ඔයාලට ලැබුණු කිරිකැටියා මොන වගේද? ඉතා ලොකු ඔළුවක් තියෙන බෙල්ල ප්‍රදේශයේ සැඟවුණු කොට කකුල් දෙකක් තියෙන බබෙක් තමයි ඔයාට ඉස්සල්ලාම දැක ගන්න පුළුවන් වෙන්නේ. AI කියලා විස්තර කරනවා නම් ඒ ආසන්න වශයෙන් පැය 12ක් විතර කාලයක් ඔයාගේ බර්ත් කැනල් එකේ හිර වෙලා ඉඳලා තමයි එළියට එන්නේ. ඒ නිසා ඔයාගේ බිලින්දා ඔයා දකින මුල් වෙලාවෙම එයාට ලොකු ඔළුවක් තියෙනවා කියලා තමයි ඔයාට පෙනෙන්නේ. ඒ වගේම ඔයාගේ දරුවා ඔයාට හම්බෙනකොට එයාට ශබ්ද ඇහෙනවා වගේම සුවඳ ඇස්පෙනීම ඔයාගේ ස්පර්ශය හොඳින් දැනෙන්න පටන් ගන්නවා. ඒ වුණාට එයා මේ ආවලුත් පරිසරයේ එයාට ගොඩක් වෙනස් වෙනවා. ඒ මොකද කියනවනම් එයා මාස 9ක් ගොඩක් අඳුරේ නිෂ්කලංකව හිටපු කෙනෙක් නිසා. දැන් එයාට හොඳට එළිය පේනවා වගේම එයාගේ කන්වල පිරලා තිබුණු දියරේ නැති නිසා කලින්ට වඩා ഘോഷාව හොඳින් ඇහෙනවා කියලා සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම එයාට ටික දවසක් යනවා එයාගේ නිදහස තේරුම් ගන්න. මොකද එයා ඉතාමත් කුඩා ඉඩක හැකිලිලා හිටපු කෙනෙක් නිසා. එයා ඉපදුණු ගමන්ම මවගේ ප්‍රපු ප්‍රදේශයට තබා තුරුළු කර ගැනීම මගින් එයාට ගොඩක් උදව් වෙනවා උණුසුම රඳවා ගන්න. ඒ වගේම හුස්ම ගැනීම වේගවත් කරන්න. කිරි උරා බොන්න සූදානම් වෙන්න. මේ වගේම සමට සම ස්පර්ශව තබා ගැනීම ඔයාටත් ඉතාම වැදගත් වෙනවා. ඔයාගේ ස්ට්‍රෙස් ලෙවල් එක කන්ට්‍රෝල් කරගන්නවා වගේම ඔයාගේ හෝමෝන ඔක්සිටොසින් වැඩි කරගන්න. ඉතින් ඔයාට පුළුවන් හැම වෙලාවෙම ඔබේ දරුවා ස්පර්ශ කිරීමෙන් දරුවත් මවත් අතර තිබුණු ෆිසිකල් කන්ටැක්ට් එහෙමත් නැත්නම් භෞතික බැඳීම පවත්වා ගන්න ගොඩක් උදව් වෙනවා. ඔයාට ඔයාගේ දරුවාට මව්කිරි ලබා දීමේදී වැදගත් කරුණු කිහිපයක් අපිට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම මව්කිරි ලබා දීමේදී දරුවා විසින් ලබා දෙන සංඥාවලට අවනත වීම සහ ඒ පිළිබඳ අවබෝධයෙන් සිටීම ඉතාමත් වැදගත්. උදාහරණයක් විදිහට කියනවා නම් ඔයාගේ කිරි කැටියා ඉතාමත් ආවේගශීලී විදිහට කිරි උරා බොනවා නම් එයා ගොඩක් බඩගින්නේ ඉන්නේ කියලා ඔයා තේරුම් ගන්න ඕනේ. වගේම එහෙම අවස්ථාවකදී එයාගේ වේගය අඩාල කරනවා නම් ඔයා ඔයාගේ අනිත් තන පුඩුවෙන් කිරි දෙන්න පටන් ගන්න ඕනේ. එතකොට ඔයාට දැනගන්න පුළුවන් එයාට තවදුරටත් මව්කිරි දීම අවශ්‍යද කියන එක. ඒ වගේම එයා තනපුඩු උරා බීමකින් තොරව තනපුඩු වටේට කට ගෙනියනවා නම් ඔයාට දැනගන්න පුළුවන් එයාට මේ වෙලාවේ බඩගින්නක් නැහැ කියන එක. ඒ වගේම යම් කිසි හේතුවක් මත බෝතලයකින් කිරි පොවන කෙනෙක් නම් එයාට සෑම අවස්ථාවකදීම විවේකයක් ලබා දීම නැවතී කිරි දීම අමතක කරන්න එපා. අපි ඊළඟ වීඩියෝ එකකින් දරුවාට මව්කිරි ලබා දීම පිළිබඳව විස්තරාත්මක වීඩියෝ එකක් අරගෙන එන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ කොහොම වෙතත් එයා කිරි බීව ඇති වුනහම එයා දෙන පණිවිඩය තේරුම් ගැනීම මා විසින් කළ යුතු වැදගත් කාරණයක් වෙනවා. ඒකෙන් ඔයාගේ බබා අපහසුතාවයට පත්වෙන එක නවතිනවා කියලා සඳහන් කරන්න පුළුවන්. ගොඩක්ම හොඳ ක්‍රමයක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් වෙන්නේ ෆීඩින් ඔන් ඩිමාන්ඩ්. එහෙමත් නැත්නම් දරුවාගේ අවශ්‍යතාවය සහ එයාට අවශ්‍ය ප්‍රමාණයට මව්කිරි ලබා දීම. ඔයාගේ අලුත උපන් බිරිඳාගේ සුව පහසුව සහ එයාගේ හැසිරීම ගැන ඔයා විශේෂයෙන් හිතන්න ඕනේ. ඒ මොකද කියනවා නම් මාස 9ක් තිස්සේ එයා ගොඩක් ඉර වෙලා ඇකිල්ලා හිටපු කෙනෙක් නිසා ඒ පරිසරය එයාට ලබා දෙන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. ඒ සඳහා පැනලයකින් එයා වෙතීම සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේම එහෙම උතර කොට සැලකිය යුතු කාරණයක් වෙන්නේ එයාගේ අත් සහ කකුල් නැවීමට දිගහැරීමට පුළුවන් විදිහට ඉඩ තබා උතන එක. ඒ නිසා එයාට හොඳට මූවමන්ට්ස් ගන්න පුළුවන් වගේම එයාට අවශ්‍ය උණුසුමත් ලබා ගන්න පුළුවන් වෙනවා. මේ වෙනකොට ඔයාගේ දරුවාට දවල් සහ රැය ගැන අවබෝධයක් නැහැ. මොකද එයා ගර්භාෂය තුළ ඉන්න කාලය තුලත් එයාට දවල් සහ රැය ගැන අවබෝධයක් නැති නිසා. ඉතින් මේ වෙනස එයාට වටහා ගන්න මාස 2ක් සහ 3ක් අතර කාලයක් ගත වෙනවා වගේම ඔයා බය වෙන්න ඕනේ නැහැ. එයා එළිය තියෙන කාමරයක නිදි කරවන්න සහ ශබ්දය ඇසෙන තැනක නිදි කරවන්න. මොකද එයාට හැකියාව තියෙනවා එළිය සහ ශබ්දයට සංවේදී නොවි ඉන්න. මුල් මාස 9ක කාලය තුල එයාට කැමති වේලාවක නිදා ගන්න කැමති වේලාවක හැරගෙන ඉන්න එයාට ඉඩ දෙන්න පුළුවන්. ඔයා ඒ ගැන වද වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මාස 9ක් 12ක් අතර කාලය තුළ එයා ගොඩක් නිදා ගන්නවා නම් ඔයාට පුළුවන් කිරි දෙන රටා වෙනස් කරලා එයාගේ නිින්ද වෙනස් කරන්න. උදාහරණයක් විදිහට පැය 24කට 8 වතාවක් කිරි ලබා දෙන්න. මීට අමතරව මව්කිරි ලබා දීම වගේම ඔයාට ගොඩක් තේරුම් ගන්න ඕනේ කාරණයක් වෙන්නේ ඔයාගේ බබා අඬන්නේ ඇයි කියන කාරණේ. ඔයාගේ දරුවාගේ හැඬීම සති 5න් පස්සේ සති 8ක් වෙනකොට යම්කිසි අඩුවීමක් දැක ගන්න පුළුවන්. පළමු මාස 3ක කාලය අවසන් වෙනකොටම එයාගේ අවශ්‍යතා අනුව ඇඳීම සහ නැවතීම කරනවා කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. විශේෂ කාරණයක් විදිහට සඳහන් කරන්න පුළුවන් වැඩිපුර අඬන කෙනෙක් නම් කිසිසේත්ම ඔයා බිය යුතු වෙන්නේ නැහැ. හැඬීම මගින් එයාගේ මොළයේ වර්ධනය සිදුවෙනවා වගේම එයාගේ ශක්තිය වර්ධනය වෙන්නත් හේතු වෙනවා කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. අලුත උපන් බිරිඳා ගැන තවත් වැදගත් කරුණු කීපයක් අරගෙන ඊළඟ වීඩියෝ එකකින් හම් වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.